රයිනී ජගත් වයි රවි වයි කොටවන් නැසරසුම් කරනවා. ඒ වගේම තේජාන්ගේ හිතේ ජගත් ගැන සැකයක් ඇති කරන්නත් කල්පනා කරනවා. එතකොට රයිනී තේජාන්ගෙන් අහිංසව බුදවාගෙන එරික් ළඟට රැගෙන යා යුතු බව කල්පනා කරනවා. ඒ අතරේ අහිංසගේ අම්මාගේ වදකිරීමට තේජාන් අහිංස එක්ක එහි නැවතී ඒ ගැන ජගත්ට දැනුම් දෙනවා. එතකොට තේජාන් අහිංස එක්ක මුලින්ම අහිංසගේ අම්මලගේ ගෙදර ගිය එකට රවි තරහින් පසු වෙනවා. අවසානයේදී අහිංසව ගෙදර තියලා තේජාන් තනිවම රවිව මුණ ගැහෙන්න යන්න හදනවා. අහිංසට එය ප්‍රහේලිකාවක් වුණත් ඇය ඊට ඉඩ දෙනවා. ඉතින් තේජාන් සහ රවි ගිය හමුවීමෙන් කුමක් සිදු වේවිද? අහස්මාලිකා අධිතෙන් සිට පරිස්සමට ගිහින් එන තේජ. දෙයියෝ පිටයි. කොල්ල රටෑරලා යනව නෙවෙයිනේ තාත්තව බලෙන් යන්නේ. මං ගිහින් එන්නම් ආයින් සර්. අද මෙනවනේ. එනවනේද? අහිංසා. ඔහොම කියන්න එපා ළමයෝ. ඒ ළමයි ගෙදරට යන්නේ. चंदी मुनगेलावत नरकद ඒ මොකටද? දැන් මෙරියන තත්ත්වේ කියලා. නෑ නෑ නෑ. එරික් මහත්තයර මේ මොනවත් කියන්න ඕනේ නෑ. එයා හින්දා තමයි මේ දේවල් මෙච්චර දුර දිග ගියේ. එහෙම කතා කරන්න එපා චන්දි. ජගත්. හොයාට මේ කිසි දෙයක් අමතක වුණාට මට හැම දෙම මතකයි. එකක් නෑර මතකයි. චර වෛර බඳ ගන්න තරම් මේ මනුස්සයගෙන් වැරද්දක් වුණ නෑනේ චන්දි. නැත්නම් මොකද? අපි දෝනිව අපේම දරුවෙක් විදියට හදාගනිද්දි ඒ රහස එලි කරන්න ඕනි උනේ ওই මනුස්සයාටනේ. ඉතින් චන්දි ඒකේ මනුස්සයාගේ අයිතිය නේ. ඊුණාට ওই මනුස්සයාගේ මෝඩ වැඩ හින්දා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුනේ. මගෙන් නම් ඉරෙක්ට සමාවක් නැහැ. මේ 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 වෛරයක් නම් හිතේ තියාගන්න එපා. හරි. දැන් ඔයා ගිහින් මොනවද කියන්නේ? නිකන් දුකසබ් බලන්න එන්න. හානි. ඒ මිනිසුන්ට ඇති දුකක් නැහැ. හොඳට කාලා බීලා සැපෙන් ඇති. මේ ගෙවල් වල තියෙන ප්‍රශ්න වලින් දශමයක්වත් ඔය මිනිසුන්ට ඇති කියලා වා හිතනවද? හරි හරි. වාඩින්න බෑ නංග වායින්ද. මං තනියම ගිලෙන්න. ගියාට කමක් නෑ. හැබැයි යාගේ උපදෙස් අරන් ඇවිල්ලා මෙතන හැමදේම අවුල් කරන්න නම් ලෑස්ති වෙන්න එපා ජගත්. නෑ චන්දේ. පව් කියලා අනුකම්පා කරලා සලකපු අය තමයි අන්තිමට අපිට ගිනි ගෙඩි දුන්නේ. මං නම් ඔය කාවත් විශ්වාස නෑ. සමේ සහ හිසකෙස්වල සුන්දරත්වය ආරක්ෂා කරලා තරුණ පිනුම රැකදීලා මට නිරෝගී සිරුරක් ලබා දුන්නේ ග්ලෝ කොලජන්. තරුණයේ යලි කැඳවෙන කොලජන් සත්කාරය. අහසේ තනමු අහස් මාලිකා. තේජන් ඔබට වැඳලා කියන්නම් මචං. රවි අංකගේ තරහ නම් අවසන් එපා බා. මෙතන ඔබේ තරදක් තියෙනවා. මොකද මගේ තියෙන වැරද්ද? ओके ने मचा उबट दया कि बैरी निका मिनी मारो एक गैंगड़ खड़ा बात ना नहीं बंग तेजा रवि अंकल क्या उबे तात अपीडा डाउंदर उबे तात के ना दाना आ ए मनुष्य असर ने वेला दुख दी
තාත්තගෙනෙක් විදිහට ඔහොම තරහ යන එක සාධාරණයි මචං. මගේ හිතෙත් කැක්කුමක් තියෙන හිඳයි මම මෙහෙම හරි කතා කරලා යන්න ආවේ. තේජාන් මේක උඹේ ගෙදර මචං. පොඩ්ඩක් ඒක තේරුම් ගනින් උඹ. මේක මගේ ගෙදර නෙමෙයි. මේක මගේ තාත්තගේ ගෙදර. තේජා මොකද මේ පැත්තේ කතා කරලා යන්න ආවේ මොනවද කතා කරන්න තියෙන්නේ ජගත් එක්ක කතා කරන්න सुराज्य कत कथा कर ये तो पासी दे बड़े ताता ते कथा करने में तक मम्मी तंटाय रंडू इन्द्र में ताते कटवां मटे बहिमा साला कहाँ ने संपूर्ण තාත්තගෙ හිතේ මොනවා තියන් හිටියත් මමවත් අහිංසවත් තාත්තට දොසක් කියන්නේ නැහැ. අයියා දහිංසා වෙන්නේ නැත්තේ. උඹ හරි මිනිහෙක් නම් උඹ මෙහෙ ඉන්න ඕන අහිංසත් එක්ක. තාත්තා ඉන්න මූඩ් එක කොහොමද කියලා මම දන්නේ නැහනේ. උඹලගේ වාසිය උඹලා හදාගන්න කතාව. මට දැන් කමක් නැහැ. මගේ කියලා මං ආදරෙන් බදාගත්ත හැම දෙයක්ම මට දැන් නැති වෙලා ඉවරයි පුතා. තේජා මේ ප්‍රශ්නේ ඕනට වඩා දුර දිග ගෙනියන්න එපා. දුවට තේරුම් කරලා දෙන්න ඕන. ඔයා ඇයි මේ වෙලාවේ ඔවගේ දේ කියන්නේ කියන්නකො. අනේ මේ සුරජ් අයියේ, පඬිතකම් නැතුව මං කියපු දේ කරනවද? වයිතන දුව පිළිගන්නේ කියලා. එයා පිළිගන්න ඕනේ. සුරජ් අයියේ, දුවගේ හිත නොරිදෙන විදියට ඔයාම මේක කියන්න. ඔක මං කියන්න ගියොත් මට තරහ යනවා. मिनिहे
යාවයි මගේ ඩැඩිවයි සම කරන්න ඔයාලා ඇස්ත වෙන්න එපා. ඔයා මං කියන දේවල් තේරුම් ගන්න ඕන. මිස් දැන් අපිට මේකට විරුද්ධ වෙන්න බෑ. ඒක තේරුම් ගන්න. විරුද්ධ වෙන්න නෙමෙයි මං කියන්නේ. හිඟන්නේක් වගේ මගේ දුව ඔහොම පිටත් කරන්න මම ලෑස්ති නෑ. අනිත් එක මං කොහොමද ඩැඩීට මුණ දෙන්නේ? මේ මිනිස්සා මැරෙනකම් මට වෛර කරා. ඇයි? මොකද කේස් එක? කසාදි කෙරෙනකම් දුව අපේ ගෙදර නතර වෙන්න ඕන. මිසදන්නව තවත් අවුල පටලන්න. රවි තාමත් මේකට විරුද්ධයිනේ. එයා අපේ දුවට කැමති වුණ නෑනේ. කැමති නොවී කොහොමද? අකමැති වුණොත් එමෙයාට පුතෙක් නැති වෙනවා. රවි මේකට කැමති. ඒ වුණාට එයා ඒක පෙන්වන්නේ. ඔය මිනිහා කොහොමත් කපටියන්නේ. ඔය කතා දුවට ඇහෙන්න කියන්න එපා මිස්. මේ දේ වෙනවා නම් ඒ පිළිවෙලට වෙයි. රවීට විරුද්ධ වෙන්න පුළුවන් නම් අපිට බැරි මොකද? සුරජයි. ඔයා ওই ටික දුවට තේරුම් කරලා දෙන්න. කොහොමත් මං තේජාන් එක්ක මේ ගැන කතා කරන්න හිතන් ඉන්නේ. දුව කසාද බැඳලා යනකම් මේ ගෙදර අපිත් එක්ක ජීවත් වෙන්න ඕන. එතකොට තේජාන්? ඇයි? එයාට ඉන්න ගෙයක් දොරක් තියෙන්නේ. අම්මේ තාත්තේ කින්නේ. सुराचाई මරු කතාව ඒක. ඒකට නම් කට උතර නැති වුණා. ලංගව දුවත් එක්ක කතා කරන්න යන්න. නවලක්ස් විටමින් ඊ සමගින් සඳමෙන් දිතුලන මොහොනක්. අහසේ තනමු අහස්මාලිකා. රවි අංකල් මචං කේන්තිය පෙන්වුවට හැම වෙලේම කල්පනා කර කර ඉන්නේ තේජා. මචං උඹ ගැනමයි කියවන්නේ හැම වෙලේම. තේජා මේ ප්‍රශ්නෙට පිටේවුන්ට අත දාන්න දෙන්න එපා. කවුද පිටේව? රායනි මචං උදේ හවස රවි අංකල්ට කෝල් කරනවා. ඒ ගෑණි දන්නවනේ බං මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. प्रश्ने अहिंसा දම්මාව ඒතනට දාලාද? ඔය විදියට නම් අහිංසකන හිතන් ඉන්නේ. මම කොහොමද අහිංසව මේ ගෙදරට එක්කන් එන්නේ? හා? තේජා මේක තේරුම් ගනි. ඔබ මේ ගෙදරින් ඈත් වුණාට පස්සේ රයිනි වගේ ගෑනුන්ට මේ ගෙදරට ලං වෙන්න ලේසි. ඒක තාත්තා දැනගන්න එපා ඩීලන්. තාත්තගේ ලෝකේ හැමදාම රුපියලේ සතේ විතරයි. යා මුලින්ම අහිංසකන වුණත් හිතන් හිටියේ ඒ විදියට. එයාට ඕනේ උනේ එයාට යන්න බැරි වුණ ටාගට් වලට මං යනවා දකින්න. මම ඔය කාටවත් ඕන විදියට ජීවිතේ නෑ ලෑස්ති නෑ. අහිංස මොකද කියන්නේ? එයා මොනවා කියන්නේ? උඹ ඒ දිහා හින්සෙන් නැහැ වෙන්නේ නැද්ද? මං එයාට එන්න එපා කිව්වා. තේජා උඹ මේලාවේ අහිංස වෙනුවෙන් ඉවසලා වැඩ කරන්න. ඕ බං නැත්තම් මචං මේ තරහ තහින්ස පිටින් යන්නේ. මචං අංකල් මොනවා කිව්වත් උඹ හාගෙන හිටපන්. තේරුණාද? ඔය කේන්තිය මචං වැඩි වෙලාවක් තියන්නේ නැහැ ඔබ දන්නවනේ. මේ අපි ෂීප් එකේ මචං
पैदल कर दे ने। हेलो खोला किधर आ रहे हैं तेजान की हिते आ गए ना तो हम कैक को मगती है ना रायनी प्लीज मैं मगे किधर दीवल में बला करना पढ़ बला करने पुलांगू ना मैं हम दे मैं आना कर नैने रवि मैंने कहा मना की हुआ पढ़ उदाव करने के मन नवतन ने मैंने कहा मगर कॉल करे पर विस्तर किया मुकद्द कोल्लावे तानी मने इधर රයනි මං වාට කිව්වනේ මගේ ගෙදර දේවල් තමුන්ට අදාළ නැහැ අදාළ කරගන්නත් එපා මං වාට ඕන ඔට්ටුවක් දානවා කොල්ල දැම්මම අපහු යන්න හදයි මං නම් හිතන්නේ වාට කොල්ලව එක දවසක්වත් ඔය ගෙදර නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා අනේ මේ රවි මේ ප්‍රශ්නේ වා හිතන තරම් සරල නැහැ අනික අහිංසක මුළු පරම්පරාවම වඩ වෛර කරනවා. එලිගේ ඉඳන් අහිංසක අම්මා ඉඳන් හැමෝම. දැන් උන් හැමෝම තේජාන් කෝලිය බ්‍රේන් වොෂ් කරලා. තේජාන් උන්ගේ පැත්තට නම්මගෙන ඔයගෙන් පරිගන්න හදන්නේ. රයනි මට මගේ පුතාව හැන්ඩල් කරගන්න පුළුවන්. තේජාන් ඔයා කියන දේ අහන්නේ නැහැ රවි. අනික ඔයාගේ වටේ ඉන්න කිසි එකෙක් ඔයාට උදව් කරන්නේ නැහැ. මන්නම් කියන්නේ මේ ප්‍රශ්නේ වාගේ විතර විසඳ ගන්න. දැන් මම හොඳටම කල්ගත්ත වැඩි. අමෝරේ මේක මං කියපු කතාව නෙමෙයි ඈ අම්මෝ. මේ ගෙදර පහුගිය ටිකේ වෙච්ච දේවල් මට වඩා ඔය දෙන්න හොඳට දන්නවා ඇතිනේ දීපල තණ්හාවට රවිස අහිංසර තේජාන කසාද බඳන්න හදනවා කියලා එරික්ස දන්නව නේද එහෙමයි කියලා රවිසට බැන්න මේ මනුස්සයාට කේන්ති යනවා